අපි හැමෝම මේ ජපානයට ඇවිල්ලා ඉතාමත්ම මහන්සියෙන් කැප වෙලා දවන මේ අපි දුක් විඳින්නේ හැබැයි සැපට. අපි සැපට දුක් විඳින ජනතාවක්. ඒ වගේම මේ ජපානයේ අපි හැමෝම දන්නවා අපි මල් කැඩුවත් ලොරි දෙකක්වත් මල් කඩන්න ඕන. ලොරි දෙකක්වත් මල් කඩන්න ඕන මල් කැඩුවත්. ඒ කට්ටිය දෙන ටාගට් එකට ඒ කට්ටිය දෙන වැඩේට අපි හරියට වෙලාවට කලාවට ඒ වැඩේ කරන්න ඕනේ. මේ මෙතන ඉන්න බහුතරයකින් මම හිතන විදිහට මේ ජපානයට ඇවිල්ලා වැඩි කාලයක් මේ ජපානයේ ජීවත් වෙලා ඔය කියන පරිසරයට අනුගත වෙච්ච පිරිසක් මෙතන ඉන්නේ. මේ හැමෝම හොරක් බොරුවක් වංචාවක් නැතුව අර ඉස්සල්ලා සහෝදරයෙක් කිව්වා වගේ අපි රෑ තිස්සේ නිදිමරුවත් උදේ 8ට වැඩට ගිහින් හවස වැඩ ඉවර කරන වෙලාවට වැඩ ඉවර කරනවා. ඒ වගේමයි මම කියන්න ඕනේ මේ ජපානයේ අපි සීතල කාලයේදී හිම වැටුණත් අපි වැඩ මේ දැන් මේ තියෙන රස්නේ කාලෙදී කොච්චර රස්නේ වුණත් අපි මේ වැලපිටින් දාඩිය වැක්කරන වතුර වගේ ඒත් අපි වැඩ. ඒ වගේ මොරල් එකකින් වැඩ කරන පිරිසක් තමයි මේ ජපානයේ ඉන්නේ. මම ඔබතුමාගෙන් කරන ඉල්ලීම තමයි මේ වැඩ කරන ජනතාව මේ වැඩ කරන පිරිස තමන්ගේ ආයතනය තුළ ආයතන ප්‍රධානීන් සහ ඉහළපෙළේ ජපානයේ තියෙන ආයතනත් එක්ක සහසම්බන්ධකම් ඇති කරගෙන තියෙනවා. අර ඉස්සල සහෝදරයෙක් කිව්වා වගේ ඒක හරහා අපිට රටට ලොකු දෙයක් කරන්න පුළුවන්. උදාහරණයකට ගත්තොත් මම ඉදිකිරීම ශේෂ්ත්‍රයේ රැකියාව කරන්නේ. මම ඉදිකිරීම ශේෂ්ත්‍රයේ කියලා ගත්තම ලොකු පරාසයක්. ඒකේ නිවාස ඉදිකිරීම ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් තමයි මම කරන්නේ. මේ ජපානයේ තට්ටු දෙකේ තුනේ ගෙවල් සහ අපාර්ට්මන්ට් තනියම මම කරන ව්‍යාපාරයක් කරන කෙනෙක්. ඔබතුමාගේ කතාවලදීත් ඔබතුමාගේ විවිධ අවස්ථාවලදීත් ඔබතුමා කියලා තියෙනවා ලංකාවේ ජනගහනය වැඩි වෙනකොට ඔය අපාර්ට්මන්ට් ක්‍රමයට පොඩි සරල නිවාස ක්‍රමයකට අපි යා යුතුයි කියන තැන ඒ ක්‍රමවේදය අපි මෙහෙ කරනවා. හැබැයි අපිට ලොකු උමනාවක් තියෙනවා ලංකාවේ මේක කරන්න. අපිට ලොකු ආසාවක් තියෙනවා මේක ලංකාවේ කරන්න. මගේ ආයතනයේ මම වැඩගන්නේ මේ ටෝකියෝ ප්‍රදේශයේ මම රැකියාව කරන්නේ. ටෝකියෝ ප්‍රදේශයේ ඉන්න ඉහළ තලයේ තියෙන සියලුම නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් තියෙන ආයතනවල ඉහළම පැලැන් තියෙන නිලධාරීන් එක්ක මම සාකච්ඡා කරලා තියෙනවා. එතනින් තමයි මම වැඩගන්නේ. ඒ අය අපේ ලංකාවේ මේ වැඩේ පටන් ගන්න කැමති. මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ අපිට මට හා සමානවම ආහාර ශේෂයේද කෘෂිකර්මයේද ඉදිකිරීම ශේෂයේද මේ විවිධ තලයේ ඉන්න මෙතන මේ වැඩි පිරිසකට ඒ හා සම්බන්ධකම් සහ සම්බන්ධකම් තියෙනවා. අපිට ඒ වැඩේ ලංකාවේ ඔබතුමාගේ ආණ්ඩුවක් ඇත්තේ කිරීම සඳහා අපිට ශක්තිමත් පාලමක් හදලා දෙන්න ඔය දැන් තියෙන වැල් පාලම නැතුව. අපි ඒ වැඩේට ලෑස්ති. බොරිසිටි මම කියන්නේ නැවත නැවත එකම ප්‍රශ්නය මම කලින් පැහැදිලි කරා ඒක තමයි අපි පිළිතුරු. මොකද අපිට අවශ්‍යයි ඒ කියන්නේ අපේ රට ඉස්සරහට යනකොට අපි ප්‍රශ්න දෙකකට මුහුණ දෙනවා. එකක් සමහර ශේත්‍ර වලට අපිට අවශ්‍ය වෙන ප්‍රාග්ධනිය නෑ. සමහර ශේත්‍ර සංවර්ධනය කිරීම වල අවශ්‍ය වෙන ප්‍රාග්ධනිය නෑ. එහෙමනම් අපි මේ ප්‍රාග්ධනිය පිටින් කැඳවන්න ඕන. ඒ වගේම සමහර ශේත්‍ර සඳහා තාක්ෂණයක් නෑ. එහෙනම් අපි විදේශ ආයෝජන වලට මේ ප්‍රාග්ධනිය සහ තාක්ෂණය කැඳවා ගැනීම අරමුණින් අපි පක්ෂපාතී ඊට අපිට පාසුබන් ටික හදන්නවා. ඒක හරි. හැබැයි ටිකක් ඔයගොල්ලෝ වැඩ කරන ගැන කින්නි සමම් පොඩි ප්‍රශ්නයක් ආන්නම්. කවුරු වරි ජපානයේ මේ ආණ්ඩු රස කරන අය ඉන්නවද? ජපානයේ ආණ්ඩු සාමාන්‍ය ප්‍රතිශතයකට ගත්තු කීයක් ඇද්ද? ලංකාවේ ඔව් ඉතින් ඉතාමත් කියන්නේ මෙතන ගත්තොත් මං හිතන්නේ ඔබ විතරයි වගේ. ඔව් කන්සල් ඒකනේ මේකනේ රස හැදෙන්නේ කොහේද? රස හැදෙන්නේ ආර්ථිකය ඇතුළේ. හැබැයි අපේ රටේ රස හැදෙන්නේ කොහේද? ගෞජන සේවයකේ, කච්චේරියේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ. කවුරු වරි ජපානයේ කච්චේරිය වැඩ කරන කවුරුද? නෑනේ. ඔගොල්ලෝ මොකද? එළිය ආර්ථිකයක් හදලා තියෙනවා. එළිය හදපු ආර්ථිකය ඇතුළේ තමයි ඔබට රස්සාව හැදිලා තියෙන්නේ. අපේ මොකද වෙලා තියෙන්නේ? ආණ්ඩු එළිය ආර්ථිකයක් හදලා නෑ. දැන් මම ගියා මාලදිවයිනේ. මාලදිවයිනේ ලංකාවේ වැඩ කරන 13,500ක් විතර ආසන වශයෙන්. හැබැයි මාලදිවයිනේ කර්මාන්ත දෙකයි තියෙන්නේ. එකක් ධීවර කර්මාන්ත, අනිත් එක සංචාර කර්මාන්ත. මේ ධීවර කර්මාන්තයේ ශේත්‍රයේ සංචාර කර්මාන්ත ශේත්‍රයේ ඊට අවශ්‍ය වෙන සේවා සපයන ශේත්‍රය ඇතුලේ තමයි ලංකාවේ කට්ටිය වැඩ කරන්නේ. අපේ රස්සා කියලා හිතන්නේ මොකද්ද? ආණ්ඩුව ඇතුලේ රස්සා. ඒක වැරදි. අපේ උත්සාහය තමයි ආණ්ඩුව එළිය මැදිහත්ලා ආර්ථිකයක් හදන්න ඕන. විවසායකයා, කර්මාන්තකරුවා, සේවා සපයන්න එළිය ආර්ථිකයක් හදන්න ඕන.
ඒ එලිය ආර්ථිකය ඇතුළේ තමයි රැකියා උත්පාදනය වෙන්න ඕනකම තිබෙන්නේ. අන්නේ එලිය ආර්ථිකය හැදීම සඳහා තමයි අපේ ආණ්ඩුවක අවශ්‍ය වෙන පරිසර එන්වයරන්මන්ට් එක හදලා දෙන්න. නේද? මොකද එලිය ආර්ථිකයක් හදනොත් තමයි මොකද ආණ්ඩුව සල්ලි උපයන්නේ නේ. ආණ්ඩුව කරන්නේ මොකද? උපයන සල්ලි වලින් ටිකක් ගන්න එක කරන්නේ ආණ්ඩුව. ආණ්ඩුව කරන්නේ වියදම් කරන එක. එළියේ ව්‍යවසායකයා කර්මාන්තකරුවා සල්ලි උපයනවා. ඒ උපයනකින් ප්‍රමාණයක් ආණ්ඩුව ගන්නවා. ආණ්ඩුව කරන්නේ වියදම් කරන එක. හැබැයි දැන් වෙලා තියෙන එක මොකද්ද? භාණ්ඩාගාරයට වසරකට ලැබෙන ආදායම මදි. එහෙනම් කොහොමද ආදායම උපය ගන්න වෙන්නේ? ආදායම උපය ගන්න වෙන්නේ එළිය ආර්ථිකය හදලා. එඳ ව්‍යවසායකයා කර්මාන්තකරුවා තව තව ආර්ථිකය ප්‍රසාරණය කරන්න මැදිහත් වුණොත් තමයි භාණ්ඩාගාරයට ධනෙ ඉන්නේ. එහෙම වුණොත් තමයි අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහන සානිකත්ව වැඩසටහන පාසකම් වර්ධනය කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඉතින් අපේ අපේක්ෂාව තමයි ආණ්ඩුව අවශ්‍ය පරිසරය හදනවා. ව්‍යවසායකයා ඒ අවශ්‍ය ශේෂ්ත්‍රවල ආයෝජන කරලා ව්‍යවසායකය දිලා ආර්ථිකය උඩට ගින්න අන්නේකින් පන්නුගුවක් ආණ්ඩුවට ලැබෙනවා. සාධාරණ බදු ප්‍රතිපත්තිය. ඔච්චරයි අපේ ප්‍රතිපත්තිය. සරල ගත්තොත් ඕක තමයි අපේ ප්‍රතිපත්ති බවට පත් වෙන්නේ. මූලධර්මයේ නේ.